ශ්‍රී ලංකා බංගලාදේශ තීරණාත්මක තුන්වන පන්දුවාර 2020 ක්‍රිකට් තරගාවලියේ මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවය වුණේ ලකුණු 18ක්. පළමු කඩුල්ල ලෙස අද තරගයට කැඳවූ ධනංජයද සිල්වා ලකුණු 8කට දැවී ගියා. ඉන් අනතුරුව කුසල් මෙන්ඩිස් සමගින් එකතු වූ කමිදු මෙන්ඩිස් ලකුණු 32ක සම්බන්ධතාවයක් ගොඩනැගූ අතර පන්දුවාර 7යි පන්දු 2කදී ලකුණු 52ක් ලබා සිටියේදී දෙවන කඩුල්ල ලෙස කමිදු මෙන්ඩිස් ලකුණු 12කට දැවී ගියා. අද තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පන්දුවාර 2020 කණ්ඩායමේ නිත්‍යනායක වනිදු අසරංග පන්දු 13කදී ලකුණු 15ක් ලබා සිටියේදී දැවී ගිය අතර චරිත් අසලංකට රැස් කරගත හැකි වුණේ ලකුණු 3ක් පමණයි. ආරම්භක පිතිකරුවා ලෙස පිටියට පිසි කුසල් මෙන්ඩිස් ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත්වෙමින් අති විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 55කදී 6 පාර 6ක් 4 පාර 6ක් සමගින් ලකුණු 86කට දැවී ගියා. 114 වන 2020 අර්ධශතකයේ රැස් කරමින් ශ්‍රී ලංකා වෙනුවෙන් වැඩිම ජාත්‍යන්තර 2020 අර්ධශතක ලාභියා බවට පත්වීමට ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් සමත් වුණා. තවද ශ්‍රී ලංකා වෙනුවෙන් ජාත්‍යන්තර 2020 තරඟවලදී ලකුණු 1500 සීමාව පසු කර තෙවන ක්‍රීඩකයා වීමටද කුසල් මෙන්ඩිස්ට හැකි වුණා. බංග්ලාදේශයට එරෙහිව ඉනිම් 8කදී ලකුණු 432ක් රැස් කළ කුසල් මෙන්ඩිස් අර්ධශතක 6ක්ද රැස් කර ගැනීමට සමත් වීම කැපී පෙනෙනවා. තවද ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 10කට දැවී ගිය අතර දසුන් ශානක නොදැවී ලකුණු 19ක් රැස් කළා. සදිර සමරවික්‍රම නොදැවී ලකුණු 7යි. පන්දු යැවීමේදී රසීඩ් හසාන්, තස්කින් අහමඩ් කඩුලු දෙක බැගින් දවාගත් අතර ඉස්ලාම් සහ රවුමහන් එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 174ක් රැස් කර ගැනීමට සමත් වුණා.